මෙ දේශනාපවත්වන්නට බෞද්ධැරූපවාහිනේ මෙම මැදිරියට වැඩම කොට සිටින පූෂණය කෝරලයාගම සර්ණ තියෙස්ස ස්වාමින් වහන්සේ අපි සාධුනාධ පාත්තමෙන පිරිිගනිමු සාදුූසාූසා මෙදේශනාවට දායකත්වය ධර්මින් කටයුතු කැනවා අංක අටසිය අසූ හතරකේ ඔබවත්ත හෙේයන් තුඩුවනිවසේ පදිංචි DM සනත් කුමාර තෙරකරත්න මහත්මා සහ සුබෝධි මදුශාණී මහත්මිය යුVී කමලාවතිී මෑණියන්න තුළු ඒ පවුලේ පෙන්වත් පිරිස. නමුෝතස්ස භගවෙතුූ වරහත්තු සමභදමමී සු අප අප අපටිහතඥානචාරස්ස දස බලදරස්ස චතුවී සාර්ජෙ විසාර දසස්ස. ස සතුතුතමස්ස ධනමිසරස්ස ධම්නමරාජස්ස දම්නම්මස් සාමිස්ස තතාාගකස්ස සබනු සම්නම සම්නම්බුද්බුදස්සේ නමෝතස්ස ভাගවෙතු වරහතු සමබ දමමිසු අප පටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතුු වීසාරජ් ජෙවිසාරෙ දස්සෙ සභබ සත්තුතුතෙ මස්ස දමමිසෙරස්ස දම්නමරාජක්ස දමමත් සාමිස්සෙ තතාාගකස්සෙ සබබඥුණු. සම්මහා සමම්බුද්බ දස්සේ නමෝතස්සෙ භගවෙතු වරහත්තු සමභ දම්නමිසු අප පටි හතඥාන චාරස්ස දස බල්ල දරස්ස චතු වීසාරග ජෙවිසාරය දස්ස සබග සත්තුතුතෙ මස්සෙ දමමිසෙරස්ස. දම්මරාජස්සෙ ධනමස් සාමිස්සෙ තතාාගතස්සෙ සබනබන්මයුණු සම්නමා සම්බුද්බුදස්සේ නමෝතස්සෙ බගවෙතුූ වරහත්තු සභබ දමමිසු අප අපටි හතඥානචාරස්සෙ Даස බලදරස චතුවිසාර ජවිසාදස ස සතුතුතමස දනමසරස දමමරජස්ස දමම සමස තথගකස සුණ සමම සමmbදබදස්ස. ර් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව හැම කෙනෙක්ම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්ම රත්නයෙන් ඉතාම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්ම ේශ්‍රභණය කරලා මෙලොව ජීවිතයේ ධර්මානුකූලව නිවැරදි කරගෙන ඒතුළින් පරලෝක ගත ජීවිතයේ සුගති ගාමී කරගෙන ර්ථරන බෝධෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක කෙටිම කාලයකින් සසරින් එතරවීමේ පරමාර්ථයත් ඇතුවයි ඒ උතුම් බලාපොරොත්තුව එසේම මුදුපත්වේවා කෙලාශිරුවාද කරමින් අද ධර්ම දේශනාවේ මාතෘකාවැ හැටියට මම යොදාගණ්ඩ කල්පනාක් කළේ ධම්ම පද පාලී සඳහන් වෙන තවත් උතුම් බුද්ධ දේශනාවක්. න අත්ත හේතුූන පරස්ස හේතුූ නබුද්ධ මිච්චේන ධනාන රට්ටන්. නඉ්චෙය අදම්වේන සමිද්ධිමත්තනනු ස සීලවා ප්ඥවා දන්නකෝසිය. අප ාගස මේ ගාතාරත්නය දේශනා කොට වදාලී. භාගිතන් වහසේ ජීවමානුවව වැඩයිඉන්න කාලි සැවැත්නූර හිටපු ධම්මික කියන උපාසක මහත්මයෙක් නිසා එනතිමේ දම්මික කියන උපාසක මහත්මයා ඉතාම ශ්‍රද්ධාවන්ත කෙනෙක් නමුත් පස්සෙ කාලි විවාහ වුණ තමන්ගේ විවාහ ජීවිතත් ඉතාම සාර්ථකව තමන්ගේ ස්වාමි දීනීට තමන්ගින් ඉටුවීතු යුතුකං සම්පූර්ණ කරමින් කාලෙක් තිසේ ගත කළා මොහුගේ බොහොම පෙරකාල ඉඳලම මුල් අවදී ඉඳලම මේ පැවිදි වෙන්්ඩාසාාවකුත් තිබුණා ඉතින් විවාහයෙන් පස්සේ කලක් යනකොට මේ ආසාව තවතාව බලවත් එන්න පටන්ගත්ත එක දවසක් බිරිදිර කතා කරලා කියනවා මට මහනවෙන් ආසාාවක් තියෙනවා මේක හුඟා කල් ඉඳල තියෙන ආසාාවක් මටඒකට අවසර දෙන්න පුළහන්ඳ කියලා ඇය සඳහන් කලා ස්වාමීණී මගේ කුසේ දැන් දරුව එක් ඉන්නවා ඒ දරවා බිහිවෙනකං ඉන්ඩ කියලා ඉඩබස ඒ ගැන ආය කිසිම කාරණාවක් ඇත්තෙක් කතා කළේ නෑ දරවා ලැබුණ රුව නගටලා ඇවිදින කාලවෙනකං හිටිය ඉන් පස්සේ ඇයට කතා කරලා කියනවා මට දැන් මහනවින්ඩයන්ඩ කැමැත්ත දෙනවද කියල හවා ඇ ඒවලාව සඳහන් කලාා ස්වාමීණී මේ දරුවවා තවටිකල් ලොකු මහත් වෙනක ඉන්න කියලා ඊට වස්සේ කල්පනා කළා එතෙක් ඉඳලත් මං ආයාව ශ්‍රීල්ලනකොට ඊළඟට මොකක් කියයිද දන්නේ එහෙම උුනොත් මට මගේ ජීවිතන් අර්ථයක් හොයාගැන්ඩ බැරුවනෝ එනිසා මැගෙන් විචාරණයක ඇගේ කැත්ත නොකැමැත්ත මට වැඩැක් නෑ කියලා දවසක් ඔහු ගෙදරින් පිට වෙලා ඇඩගියා ගිහිල පැවිදි වුණා පැවිදි වෙලා බොහෝම මහන්ස වෙලා මහන්ස වෙලා භාවනා කරලා කාලයයක් මෙිහම ගෙවෙන් යනකොට මේ පැවිද්ධ තුළ අපේක්ෂා කලා දෙ යම් උතුම්ම පලයක් ය උතුම්ම පලේ ඉස්පර්ෂ කරගණන්නඩ උන්වහන්සට අවස්ථාව උදවනා සෞ කෙලෙස් නසලා රහත් වුණ රහත් වනාට පස්ස තමන් කලින් ජීවත් එච්චේ සැවැත්නූරට ගිහිල්ලාවත් හොඳයි කියෙන හිතනා සැවත්නූරට එන කොට මේ රහතන් වහන්සේට හිද මුණගෙහුණන තමන්ගේ පුතා දැල් ලොකු තරුණ වයිසි ඉන්වහන්සේ කොහොමත් දන්නව අමේ ගිහිකාලිමගේ පුතා කියලා පුතත් ඒ කාරණාව පස්සේ දැන ගත්තා පුතාට දෙන්න තියෙන හොඳම දායාදේතමයි වාාගිතන් වහසගේ ධර්මයේ එන් සරහතන් වහන්ස පුතාටන්ු සාසන කළා එත්තරුණ පුතා කල්පනා කළා මේ දේශනාව හැටියට මෙ සසරි හරිම භයානකයි මෙ සංසාරි කෙරවල කරගඩ සස්සරින් එතරයන්ඩන පැවිද්ධ හොඳම මාර්ගයයි එහෙම හිතලා පුතත් ගිහිල්ල මහනවුණා පුතත් බලාපුොරොත්තුන ආකාරීම්ම අති උතුම් රහත් බවම ලබාගත්තා. අම්මට ආරංචුනා තාත් ඇවිල්ල පුතත් එක්ක ගිහිල්ල කියලා. දෙන්නම ම මත්හැරල ගියා නම් මේ දේවල් රැක බලාගෙන මම ඉන්නවා කියනෙකිී තව තේරුමක් නෑමට මත් ඒ පාරම යනවා කියල ඇත් ගිහල්ල පැවිදිිනා පැවිදිලා ඈත් රහත් වනා ඇැතුරු පවුලම මහන වුණ පවුලම බලාපොරොත්තුවත් මුදුන් පත් කරගත්තා භික්‍ෂූන් වහන්සේලා මේ බව ම් සභා වි සාකච්ඡා කළා දම්මික ගිහි ගෙදර ඉන්න කාලි තමන්ගේ දරුවට බිරිඳට කළ යුතු යම් යුතුකම් සබමුදායක් තිබුරනම් ඒ යුතුකං සමුදාය නොපිරිහලාම සම්පූර්ණ කළා. මවපියෝ වෙනුවෙන් කළ යුතු යුතුකං තිබපුුණරන්ගේ හම යතුකමක්ම දම්මික සම්පූර්ණ කළා. එවිතරක් නෙමෙයි පස්සෙ කාලි පැවිදි වෙලා තමන් පැවිදි ජීවිතයෙන් බලාපපුරොත්තුන ආර්ථය මුදුන් පත් කරකන තමන්ගේ පැරණි පවුලට ඒ යහපතම සලසා දෙන්න කටයුතු කළා ගෙහිගෙදර ඉන්න කාලෙත් ඒ අයට යහපතක්ම කළ පැවිදි වෙලත්ව ඒ අයට කළ යුතු උතුම්ම යහපත කළා. කියන කාරණාව භික්‍ෂූන් වහසේලා දම් සභාවි සාකච්ඡා කර කර ඉන්න වෙලාවෙේ අපේ භාගිතුන් වහස දම් සභාවට වැඩලා. මේ කාරණාව අහල සඳහන් කලා මහනෙනි නුව නැත්තූ. තමන්ගේ ජීවිතයට තමුණුත් යහපතක් කරගන්නවා. අනුන්ගි ජීවිතවට සමුරුදයක් උදා කරලා දෙෙන්ඩ ඒ වෙනුවෙනුත් කටයුතු කරනවා. නමුත් කොයි අම්ම මුොහොතකවත් මෙ කොයි අම්ම කටයුත්තක් වෙනුවෙන්වත්. අධාර්මික වනන් කටයුතු කරන්නේ නෑ කියන කාරණාව සඳහන් කරලා. අපි මුලින් මාතෘකා කරගත්ත ගාතාරත්නය දේශනා කළා. න අත්ත හේතුූන පරස්ස හේතු නපුත්ත මිච්චේන දනන්න රට්ටන්. න ඉච්චෙය අදම්මේන සමිද්ධි මත්තනු සසීලවා ප්ඥවා ධම්මිකෝසිය. න අත්ත හේතුූන පරස්ස හේතු කවදාවත් නුවනැති පුද්ගලයා තමන් නිසානං අකුසල් කරන්නෙම නෑ. තමන්ගේ යහපත තමන්ගේ සතුට මේ කිසි දෙයක් වෙනෙන් අකුසල්නම් කරන්නේ නෑ. නපුත්ත මිච්චේන දනන්න රට්ටන්වට න අත්්‍ය හේතුවන කෙකිවිත් තමන් නිසා අකුසල් කරන්නෙත් නෑ පරස්ස හේතුගෙකී අනුන් නිසා අකුසල් කරන්නෙත් නෑ පුත්ත මි්ේන දනන්න රට්ට ධනය පුතුන් මෙ කවුරුවත් වෙනුවෙන් අකුසල් කරන්නේ. රටක් දෙන්නම් කියලකීවත් අධාර්මිකනං අකුසල එන්නම් කවදාවත් ඒකට යෙදෙන්නේ යෙදන්නේ නෑ. න ඉච්චේය අදම්මේන සමිද්ධිමත්වනු අධර්මයෙන් ලැබෙන දියුණුව නෛච්චෙය. ච්ච කියල කැන කැමැත්තට මෙට න ඉච්ච අධර්මයෙන් ලැබෙන දියුණුවට කවදාවත්ම කැමති නෑ සසීලවා ප්ඥවාදම්මිකෝසියා දාර්මික විච්චසිල්වන්ත කෙනගේ හැටියහෙමයි නොනත්තගේ හැටි එහෙමයි කියන කාරණාව තමයි මේ ගාතාවේ සරල තේරුම එමන පිඳතුන අපිහි ධර්මාර්ථය තවටිකක් සාකච්ඡා කරමු. විශේෂයෙන් සඳහන් කළා න අත්ත හේතු තමන් හේතුකොට පෞකං නොකරන්නේය සාමාන්‍ය සමාජය අපි ජීවත්වෙනකොට තමන්ගේ යහපත වෙනුවෙන් තමන්ග දියුණුව උදෙසා තමන්ගේ සතුට වෙනුවෙන් මිනිසුන් නොකරන දෙයක් නැති තර පස් පව්ම කරනවා තමන් නිසා සත්තු බරනෝ. ඉතාම කොඩා තැනින් පටන් ගත්තාම. තමන්ගේ සතුට වෙනුවේ මදුරූ වාදී සත්තු මරණවා. තන් මදුරුව ගොඩාකින්න ප්‍රදේශයක මදුරුවූ හැන්දෑවට අරල් කරදර කරනවා. නිෙදාගණ්ඩ ගිය කනගාව වෙල කෑගහනකොට කරදර. එතවට ඒ දුරු මරන්න අනුන් නිසාද තමන් නිසා තමන් නිසා මරනෝ ඊට අමතර තවත් නොයෙක් ලොකු සත්තු දඩේ මිගිල්ල මරණු දැල්දාලල්ලලා මරනෝ මේවාගේ නොඒ ක්‍රමවලින් ප්‍රාණගාත කරනවා තමන්ගේ සතුටවෙෙනේ. නිසාන අත්ත හහිතුව නෑ නමුත් නුවනැත්තා කවදාවත් තමන් නිසාවත් ප්‍රාණගාතයක් කරන්නේ නැහැ. නමුත් නුවන නැති කෙනා තමන් නිසත් එහෙම කරනවා අනුම් නිසත් එහෙම කරනවා. සමහරායේ දරුවෝ නිසා පවු් කරනවා. බිරිධ නිසා පව් කරනවා. සමහර එ මව්පියෝ නිසත් පව් කරනවා සමහර මෞ්පියෝ දරුව නිසත් පව් කරනවා. නවඥාණවන්තයා තමන් වෙනුවෙන්වත් අනුම් වෙනුවෙන්වක් පෞ්කරන්න නෑ. සමරය හොරකං කරනවා තමන් මිලින් කොරකන් කරනවා. සමහට මාලයයක් කොරකන් කරගන්නවා. තවන්ට පලඳින් වුවන නිසා. වලල්ලක් මුද්දක් හොරකන් කරගන්නවා තමන් ඕන නිසා. ඒ ආදී වශයෙන් පටන්ගත් හම යානවාහන හොරකං කරන තැනට යනකම් මහ විශාල හොරකන් කරනවා තමන් නිසා වැරදි කාම සේවනය තමන්ට සතුටක් ලැබීම උදෙසා බලහත්කාරයෙන් හරි තව කෙනෙක් කෙළසන්ඩු ත්සාහ කරනවා තමන්ගේ යහපත තමන්ගේ ගැලවීම තමන්ගේ සතුට වෙනුවෙන් බොරු කියන හරිට. බොරු කියල සතුටේෙන අය අපි අතර කොච්චර ඉන්නවාද. අනුන් රවට්ටලා කරදර කරලා සතුටු වෙන අය ඕන තරං ඉන්නවා. කිසිම්ම ප්‍රයෝජනයකට නැති විදිහි බොරු කියලා. සමහර කෙනෙක් බොහොම දුර ඈත ප්‍රදේශයකට යවනවා මේ ආවල් කෙන එන්න කියල පණි විඩයක් ව්ව කියලා. ඔබේනකං අහවල්ලායි මඟ බලාගෙන ඉන්නවා කියලා. මෙවන් මේ විහිළුවට කියහැන්නේ. නොවත් විහිලුවට වුණක් බොරුණේ. ගිතුන් හස දශනා කළේ විහිළුවකටවත් බොරුව කියෙන් දෙපා කියලෙන්. ං එහෙම ඉතාම නොවැදගත් කාරණ නිසා මුසාවාද කියලා හරි දරුණුව කුසල් කරගන්නවා. ප්‍රාණ ගාතයටත් වඩා ඉතාම ඉහලින් තිය නිමුසාවාදය. නමුත් අපි විහිලුවට විහිළුවටත් පාවිච්චි කරලා කර්මයයි පලයයි දන්නේ නැති නිසා සසර ඉතාම දුක්ිත තත්වයට ඇද වැටනවා අතිී දීර්ඝ කාලිකට සුරාපානය කරන්නෙම තමන් නිසා තමන්ට සතුට මහරු සතුටටත් සුරාපානය කරනවා දුකටත් සුරාපානය කරනවා දෙ ධර්මයේ සඳහන් කළේ මහසිල් පදේ කියලා එමකට මහසිල් පදී කියල කියන්නේ තැන් ධර්මකාරණ පැහැදිලි කරනගොට සඳහන් කරන පසිල්වල රණා හතර කර්ම පත ඇයි කර්ම පත කියල කියන්නේ අනිවාරයෙන් නිරයට පමුණුවනො. කර්මය නිසාහ පතය කියල කාර්ණ දෙකක් තියෙනවා. ඒකින් යම් තැනක කර්ම පත කියල සඳහන්නම් ඒ කර්මයේ නිසා අනිවාරයම නිරයට පමුණුවනො. එතර මේ පන්සිල්වල මුල් හතරම කර්ම පත එට එහෙම හිතහම අනාගතයේ මහා දුක්කන්දරාවක උරුමක්කාරයු කියන කාරණාව අපිට තේරෙනවා. නමුත් එකෙන් ගැලවින්ඩ යම් බලාපොරොත්වක් යමෙක් ළඟ තියෙනවන ඒ ආරක්ෂා සම්පත්තියයට මේ ශාසනය ඇතුළිම තමයිතින්නේ. මේ වෙනකොට එහෙම වැරදි ගොඩක් වෙලානං අපි අනාගතයේ දුක්විඳිනි සුදුසු අය. නමුත් ඒ දුකට අකමැතින වෙල සුළු පට දුක් නෙ මේේ හැම්බුවෙන්. ඒ අකමැත්ත නිසා දුකෙෙන් මිදෙන්න්න බලාපොරොත්වෙනවනං ඒට මගත් තියෙන්නේ මේ ශාසනය ඇතුළිම තමා ඒ තුළින්ම තමයි පිළියම හොරට වෙන්නේ එද මුල් හතරම කර්ම පත පස්වනිිය එක කර්ම පතයක් නෙමේ එකනෙ රාරක්ව බිියුත් නිරේ යනවා කියල කරණාවක් ධර්මේ නැහ නමුත් ඒට කියනවා මහසිල් පදය කියලා. මිනිසු සාමාන්‍ය වැඩ කරනකොට අපට සිහි නෑනේ. සිහි නැති නිසා පුරුද්ධට පුුරුකය වෙනවා සිහි නෑ. මදුරුවෙක් වහබම පුරද්ර ගහනවා පස්ස කියනවා ගහන වනම ඉතින් ගැහෙනවන්නේ කියලා කියනවා. ගැහෙන ඇි හිතලම තමයි ගහන්නේ. නම්තර සිහි මද ගතිය නිසා තමයි ගැහෙනවාගේ කියල හිතන්නේ. දොට ඒ කියන්නේ සාමානීනකොට සිහිම. එහූ එකේ මේ රාරක්කු බීලා අසිහියට පත්වනාට පස්සෙ කොහොමත් සිහිනේන ඉතින් අන්න ඒ පුද්ගලය අතින් බොරු කියනයි කියන එක සීමාවක් නෑ. ප්‍රාණගාතයේ ඉවරයක් නෑ. අඩුතරමි තමන්ගේ දරුවවත් අඳුර ඇතුව කෙලෙසලදානො සිහි නැති නිසා මනුස්ස ඝාතන පවා කරනවා සිහි මදගතිය නිසා අර අකුසල් හතර මොහු කරනවා. තන් ගොරුගෙනෙක් න බොරුවක් කියලා විතරක් බේරෙන තිබා නමුත් සිහිනැති නිසා මොහුවවර හතරම කරනවා. පස්වෙනකත් කරගෙන මයිඉන්නේ. ආංක නිසා මේකට කියනවා මහසිල්පද. රාරක්කු බීහම හානිවෙන්නේ තමන්ට. ඒ සුරාව නිසා හානිවෙන්නෙ තමන්ටෙනෙ. සිහි මද ගතිය නිසා තවත් හානි ගොඩක් කරගන්නවා. එනිසා මහසිල් පදී කෙළි කියනවා අර හතරටම වඩ බහය අනක ජීතකොට. එතර මිනිස්සු මේදේල් තමන් නිසා කරනවා. අනුන් නිසත් කරනවා අනුන් සතුටු කරවන්න ඕල නිසත් කරනවා. කෙනෙක් සතුරු කරවන්නඩ ඕන තරම් බොරුකීනවා සමහරයි පස්සෙේව පෑදිනවා. මේ මුොහොත සතුටු කරවන්ඩ හරිට බොරු කියේනෝ බිරිදට බොරුන දරුවන්ට බොරු කියේනෝ ගුරුවරුන්ට බොරුකේනෝ මව්පියන්ට බොරු කියේනෝ අනුම් සතුටු කරවන්ට. තව සමහර වෙලාවට දරුවෝ නිසා මව්පියොත් හරියට බොරු කියනෝ දරුවෙක් පාසලකට එෙම දාගණඩ වෙච්චාන් වර්තමානය හැටීට කොයි තරං බොරු කියනවාද ොරුවට ලිුම් වු හදනවද බොරු ලිපිනයන් හදනවද බොරුවට පදිච්චි තහවුරු කරගන්නවාද දාස්ගනං වියදන් කරනවා අබාහිටයන්ට හින්දා මෙ බොරුවට මේ ලිපිනයක් හදා ගණඩිකම් සහල දස්ගරන දෙන්ඩෝනේ නැමුත් මේ දෙන්නේ පහිටය දරූ නිසයි අපේ පව්කරන්නේ එන සමහරයි දරුවූ නිසා දඩේමයනවා මේ ළමයි ජීවත් කරවන්ඩ හින්දයි මං මේ රස්සාාව කරන්නේ. මේ මයිට ලබීල ඇඳල ඉන්දුවන හින්දයි ම මාලුවල්ලඩ යන්නේ. අනුන් නිසත් පව් කරනවා නමු නුව නැත්තා කවදාවත් තමන් නිසා පව් කරන්නෙත් නෑ අනුන් නිසා පව් කරන්නෙත් නැහැ මේ කරුණු කීපයක් අපිමි ස සිහිපත් කරන්න යෙදනි තව ඒ අටාවති හුඟක් කරුණු අපට හිතාගන්න ඉඩතියලා. තමන් නිසත් අනුන් නිසත් පව්කරන හැකි නමු ධර්මය සඳහන් කරනවා සමහර අය තමන්ගේ ජීවිතය නිසා නැතන් ශරීර අංගෝපාංග නිසා ධනය දෙනවා අතපය නිසා ඉන්ද්‍රයන් නිසා තමන්ගේ ධනය දෙනවා. සමහරායේ ඉන්ද්‍රියන් නිසා නතන් ජීවිතය නිසා ඉන්ද්‍රියන් අත්හරනෝ සමහරයේ යහපත වඋ දෙෙසා ධනයත් ජීවිතයත් දෙකම අත්හරනෝ එහෙම සඳහන් කලින් ඉන්ද්‍රියන් නිසා ධනය අත්හරනෝ සාමාන්‍ය අපි කරන දෙයක් අපිගේ අපේ කකුක් වේදනාවට පත් වෙලා කකුලක ලෙඩක් තියෙනවා දැන්ඒක සනීප කරගන්න අපි හම්බ කරගත්ත ධනේ විය දැන් කරනවා සල්ලි විය දැන්කර කර කකුලට බෙහෙත් කරනවා. නමර කකුල තුවාල වෙනවා තව කාලයක් යැනකුොට මෙතෙක් රැස් කරගෙන තිබුණන ධනයක් දැන්ගේ ධනය ඉවර වෙලා නමුත් තව බෙහෙත් කරන්න ඕනේ ධනන්නේ නේ. ඉඩමක් විකුණනවා මුලින් මඔය රංග්‍රදී මුතු මැනිික්තියන්දේවල් උගසටවාගි තියෙනවා ඉට පස්ස ඉඩ කඩන් විකුණනෝ ඊට පස්ස යානවාහන විකුණනවා මෙහෙම මෙහෙම තමංගි තියෙන වස්තුූ ටික 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 මිලකර කර මේ කකුල සනීප කරගන්න උත්සා කරනවා ධනං චජයේ යෝ පන අංග හේතු අංගය රැකගණ්ඩ නිසා ශරීරාන්ගේ නිසා ධනේවිය දැන් කරනවා. ඉදැන් සමහරලාට හරිහම්භ කර ගත්ත මුදලුත්නේ ඉඩකඩනුත්නෑ ගෙවල්දරෝවල් පවා සමහරලාට උගසට තියලා. පිට රටවල් වල පවා ගිහිල්ල ප්‍රතිකාර කළත් තාම සනීපයක් සනීපයක් නෑ. ඉද පස්සෙ වෛද්‍යූරු ඊළඟට නිර්දේශ කරනවා. මේ තුවාල මේ විදිහෙටම තිබුණොත් වැඩි කල් නොයා ජීවිතයට හානිකරන්නපුුළුපන් එහින්ද තින් ජීවිතයවත් රැකගණ්ඩනම් කකුල කපණ්ඩුවේ ද බලන්නකො ගේ පවා උගොසට තියලා අනික් ධනය ඔක්කොම විවරයි එ ඔක්කොම කෙරුුවේ මොකක් නිසාද මේ කකුල නිසා එච්චර විනාසයක් මට කරගෙන තියෙනකොට දැන් මේ අයයි කියනවා කකුල කපලායින් කරන්න කියලා. එතට ඒකට දෙමිච්චර විය දැන්කළි. නමුත් කොළ කෑල්ල දීල ගිය හම කකුල කපන්න කැමැතිනම් අස්සංකරල තියන්ට කියලා අපි අසංකරනවන ජීවිතය රැකෙනවනං කකුලායින් කලාට කමක් නෑ. කකුල හොඳ කරලා දෙනවනම් ධනේ නැති වුණට කමක් නෑ දැන් ජීවිතයේ රැකල දෙනවන කකුල නැති වුනාට ධනං චජී යෝපන අංග හේතුව කලසඳහන් කළා අංග නිසා ධනේ විය දැන් කරනවා අංගං චජී ජීවිත මහු සෙට්ට ජීවිතයේ ආරක්‍ෂාවෙනවනන් මේ අංග ඉවත් කර ගැඩුනක් කැම සිට අපේ වැඩිම තන්හාාව තියෙනෙ කොතනද අංගං චජී ජීවිත රක්කමානුව ජීවිතය රැෙනවන අංගයිවත් කර ගැන්ඩ කැමති එතකොට ධනයටත් අපේ තන්හාවක් තියෙනවා කොහොමත් තියෙනව නැපිළඟ ධනයට තන්හාව හැබැයි ඒ තන්හාවට වඩා බලවත් කකුල පිළිබඳව තියෙන තන්හාාව කකුල පිළිබඳව තියෙන තන්හාාවට වඩා බලවත් ජීවිතය පිළිබඳව තියෙන තන්හාව ආන්ගේ තන්හාවේ මට්ටමට තමයි මේ අත්හරින්න පුළුහංකම අපිට හැදල තියෙන අංගන් දනන් ජීවිතන් ජාපි සබ්බ චජයේ නරු දම්ම මනුස්සරත් වූ නමුත් ධර්මික පුද්ගලයා සත්පුරුෂය නුව නැත්තා අංග ධනය ජීවිතය සියල්ලම කැප කරනවා අකුසලයෙන් විඳින්ට. තමන් නිසාහකුසල් කරන්නෙත් නැෑ එමනත්තන් අපි කියන්නේ දිවි හිමියෙන් සිල් සමාදන්ගෙනවා කියලා. දිවි හිමියීෙන් මම්මේ සිල්පද කඩන්නේ. එතවට ජීවිතයේ නැති වුණත් කරන්නේ නෑ එනම් තමන්ගේ ධනය වෙනුවෙන් කිය හැම තමන්ගේ ලෝලු කොටුව වේවා මන්ගේ පොල්වත්ත වේවා අලියවිල්ල විනාස කරනවා. කුඹුරු එලවොලුවාදිය සමහට ඌරෝවාගේ සත්ව එල්ල විනාස කරනු. ඒ දේවල් රැකගණ්ඩ කියලා කවදාවත් තුවක්කු බඳන්නේ තුවක්කු බඳින්ය නැෑ. කවදාවත් ඒ සත්තු මරන්්ඩ කියලා වසවිස තියන්නේ නෑහැ. වෙන එලවා ගණ්ඩ ක්‍රමයක් තියෙනවනං ඒ ඕනෑම ක්‍රමයක් අපට පවිච්ි කරන්න පුළිවා. මරන්න විතර තාහන ඕන්නන් වත්තට එන්නේ නැතිවෙන්ට වත්ත වටේටම දැලක් ගහන්න පුළුවන්. කෙහෙම කලා කිය අපිට අකුසල් සිද්ධ වෙන්නේ නෑ. ඔගේ අන්තයට ගියොත් එ අන්තේයට ගියොත් හිතන්න පුළුවන් ඒ සත්තුන්ගේ කෑමටික නැති කෙරුව කියල මට පවක් සිද්ධ ේද දන්නේ කියලා. එතකොට අපි අන්තගාමී වෙලා නමුත් මේ බුද්ධහගමිතියනම කක්ුණුණ මද්ධම ප්‍රතිපදාව අන්තේයට යන්න නෑ එනිසා අපිට සඳහන් කරලා තියන්නේ පානාතිපාතාවයට මනී සික්කාපද. අනුන්ගේ ජීවිත නැති කරන්නේ නෑ කියලා පොරුන්දු වෙෙන්ඩ කියලා තියෙන්නේ. මට ජීවත්තයෙන්ට අවශ්‍ය දේවල් ටික රැකගන්න නෑ කියලා පුරුන්දු වෙඩ කියලනෑ. ගෙදර මීයෝ ඉන්නවනන් අපි ආහාරයට ගෙනල්ල තියෙන දේවල් මී අන්ට කඩ බැරිවෙන්න වහලා තියන්න අපිට පුළුවන්. එහෙම කලා කලා පව සිද්ධ වෙන්න න්නේෑ. ැ ියමරණඩ කියල යම් පක්‍රමයක් යද ඒක ගොසල ඇබෝට පත්වේවා. ඉති එහෙනම් ධනය ආරක්ෂා කරගන්ට කටයුතු කරනවා නමුත් ඒ සත්තුන්ගේ ජීවිතවල්ට විනාස කරන්නේ. ඊලකට අපේ ශරීරාංගයක් යම් සතිෙක් කඩාගෙන කෑවත් එස් සතාට හානි කරන්නේ නෑ ඒකයිම දිවිහිමීමී සිල්රකිනව කෙලිකින්. ජීතය නැති කළත් ධහරණ රාශියයක් පැහැදිලි කළා එකක් තමයි අඹරැලි වෙහෙරේ බඩහිටපු භික්ෂූන් වහන්සේකින් සිල්ගත්ත උපාසකම හත්මය දිකාරුණ අපේ අහල ඇති ධර්ම දේශනා අබල්ලලි මේ ගොවියගේ හරක්තික නැති වෙනවා. හරක්ටික හොයාගෙන කැලේ යනකොට පාම්දුර කෙනෙක් කම් වෙනවා කැල්ලි තියෙන ආරණ්්‍යඒ භික්ෂූන් වහසේ සිල් සමාදැන් වෙන සිල් සමාදන් වෙලා කැලේමැද දෙ තියන ගලක්කුරට ගොඩ වෙලා හරක්්ටික බලහම එහා පැත්ති තියන වැව්කොටුවක ඉන්නවා. නැවතෙන්ට ඇන්ඩි කියල පල්ල හයට යිනකට පිබුරක් පෙළගන්නවා. දෙදැ පිබුර හොදටම ශරීරේම වෙලාග. පිවුර ටිකටික තමන්ගේ ග්‍රහණය තදකරන්නට තදකරඩ වේදනාව වැඩි. තන් අනිවරෙන්දි වෙලාගත්ම දන්නව දැන් පොඩි කරල කොහමරි ගිලිනවාක. අතේ තියෙනවා ඉතාම තිවුණු පිහියක් කැත්තක්. බිබුරට ටිකක් තද කරනකට වේදන වැඩි වෙනකොට මේ කැත්තෙන් කැපුවොත් මට බේරෙන්ට බලුවහන් කියෙලා හිතිෙනවා. ඉරවසේ ආය මතක්කෙනවා නෑ මමු සිල් සමා දැඟුුණානි. තවටිකක් තදකරනට තවත් ්‍රීදෙනවා ආයත් මතක්ක වෙනවා බිබුර කැපොත්න බේරෙන්න්න පුළුවන්. මේවාගේ අවස්ථා දෙක තුන්නක මේ පවුකාර චේතනා වෙනවා. අන්තිමට කල්පනා කලා. මැරුවත්කමක් නෑ සමාදන් විච්චසිල් පදී කඩැන්න නෑ කියලා. දෙනි සකල්පන කර කැත්ත අති තියෙන හින්දනි මට මෙහෙම හිතක් එන්නේ. එහෙම හිතලා කැත්ත ඇතට විසි කළා. බුදුම සිදුවීම තමයි පිඹුර ටිකටික ග්‍රහණයමු දැහැරලා යන්්ඩේ නව. මේ උතුම් සීලේ ඒ ගුණය අි කොච්චරණ ගාරක්‍ෂා කරනවා. ට පිුන හිතන්ක මට බේරෙන්ඩ කියල හිතලා මං පිඹුඩාව කැපුුවනන් ජීවිතයේ බේරෙන්ඩ තිබුණා නමුත් ඒකින් රැස්කරගත් අකුසල කරමේ ඊට වඩා හරි භානක විපාකයක් මට ගෙනද දෙෙනවා තවකාරණාවක් ධර්මය සඳහන් කරනවා අපි විශේෂෙන් භාගිතුන් වහසගේ ඥාතිීන් ආරක්ෂා කරු සීලයේ අටසිල්නිි දැන් අපිට නම් නිති පන්සිල් නමුත් සාක්‍යවන්සිකයන්ට අටසිල්. දෙති මෙහම දේශනා කරහම සමහරය ප්‍රශ්නත් අහල තිබුණා එතකොට සාකිවන්සිකෝ අබ්‍රහ්ම චරයාය කියල සමාද වුණේ නැද්ද කියලා දීර්ය කාලයක් අටසිල් මත හිටිය නෙමයි. සාක්‍යන්ට කොහොමත් විාකදිින් ඩකු සැලයක් තිය. සමුල ගාතනේවේ නේ නිසා අපේ භාගිතන් වහසේ එක දන්නවා. මේ ආසන්න කාලේ වියහැකිී භාගිත වහසසි අටසිල් පෙනවී සමුල ගහතනයට ආසන්න කාලේ එක දවසක් සාකෙ රජ කෙනෙක් භාගිත වහසි මොනගැහිල්ලා අතා බහ කරම ඉන්න වෙලායි භාගිතන වහසේ හනවා මහරජ ආරක්ෂා කරන සීලිය මොකක්ද කියලා බොහෝම සතුටින්කී නොස්වා මීනී. දිවි හිමියෙන් පන්සිල් ආ රක්ෂා කරනවා කියලා ඒලා එභාගිතන් වහන්සේ අහන්නේ පන්සිල් රැක් හම විතරක් ඇද්ද කියලා ඒ කතාව කොයිවිතරන් ගැබුරුදු කියන කරණාව අිට තේරෙන් නවත් නෑ මොද අපට නිති පන්සිල් ඒ සාකෙ රජරුවන්ගේ ගහනුව පන්සිල් රැක්කාම ඇද්ද කියලා පරජරුවන්ට ලැජ්ජ හිතෙන අයිදා. අන්න එදා තමයි තීරෙණය කළේ ස්වාමීනීහෙනං දිවිහිමීන් අටසිල්ගන්නන් කියන්න එදා ඉඳලා මුළු සාක්‍ය වන්සේ මට සිල්මත පිහිටනවා ඉතිං ඔයාසන්න කාලෙ තමයි යුයි සමූලග හතනේ වෙන්නෙ භාගිතුන් වහන්සේ මේ උපක්‍රමය යොදන්න ඇත්තේ මේ ඝාතනයට කලින් වැඩි වැඩියෙන් කුසල් රැස් කරවන්ට තව තව සීලයේ ප්‍රබල කරවන්ට විඩඩ බරජුරු ඇබිල්ලා සාක්්‍ය දේශයට ඇතුල්වෙලා තමන්ගේ පිරිසට සඳහන් කරන්නේ සාක්‍යද කියලා අහල සාක්‍යයෙක් නං මරණ්ඩ කියලා එද ේතුට සඳහන් කරනවා සාක්‍යද කියලා අහලා සමහරලාවට කාන්තාවන්ගේ කුසේ දරුවෝ ඉන්න වෙලාවේ සාක්්‍යද කියලා අහලා ඔවු කියහම කුස කඩුවෙන් කපල දරුවවා එලියට අරගෙන උඩට විසි කරලා කඩුුණ තැල්වා කියලා එතට එහා පැත්තේ ඉන්න අම්මට ඒක හොඳටම පේනවා ඇයත් ගැබිණිය. දැගි තොට මමත් සාක්ක්‍යෙද කියලා හද ඕෝකීගොත් තමන්ටත් වෙන්න ඒකම තමයි ඉස්සල්ල බඩකපල දරුවගන්නවා ඉටස දරුව මරණවා. ඉතින් බඩ කපල ඉරරිච්චහම අම්මට අය මරන්්ඩ දෙයක් ඉතුරුවෙන කන්නේ ඔක්කොම ඉරාගෙනෙනය අදළ ගන්නේ නමුත් අර මවට වෙච්චෙ දේ දැකලා මමවත් බේරෙන්ඩෝනැ කියල කීයටවත් සාක්‍යද කියලාහනු නෑ කියන්නේ ඔවු කියල කියන්නේ හැබ ඔවු කියපු ගමන්ම මරනෝ. එතවට මේ දිවි හිමියෙන් සිල් රැකල තියෙන්නේ. ජීවිතයේ නිසාවත් බොරු කියල නෑ. ආන් එහෙම සීලයක් තමයි මේ බුද්ධගමේ අගි කරන්නේ තැන් ම සඳහන් කලාන අපි. ඒ කතාකරපු විදිහට මුලින් මතක් කලා අපිදැ පන්සිිල්පද හතරක්ම කරර්ම පතනං කෙනෙක් මම රාරක්කු බීලා නෑනි කිය සතුටුනත් මේ හතරම කරල නං අනාගතයේ මහා දුක්කන්දරාවක උරුමක්කාරයෝ කියලා. ඉතින් භාගිත නොහසම සඳහන් කරනවා. යම් කෙනෙකුට පුළුහන් නං ප්‍රතිඥ්ඥාවක්දෙන් හැබ එක අවංක ප්‍රතිඥ්ඥාවක් වෙන්ටුව නෑ. ස්වාමීනි භාගිතුන් වහන්සේ අද පටන්. මම මගේ ජීවිතයේ නිසාවත් මේ සිල්පද පහුල් ලංගනය කරන්නේ නෑ. කියලා අවංකම ප්‍රතිඥ්ඥාවක් දීල නැගිටිනකොට පිටිපස්සිෙන් අකුණක් පුපුරලා එතනම මැරුණුත්. මැරුුණ ගමන් සුවිතිී උපදිනවා කියලකිය. ඒත් තරං ප්‍රැකවරණයක් මේ සීලයට අපිට හදල දෙන්න පු ලහංකම තියෙනවා. ආං ඒක නිසායි දේශනා කරන්නේ. නුවනැත්වූ කවදාවත් ධනය නිසාවත් අංග නිසාවත් ජීවිතය නිසාවත් අකුසල්නන් කරන්න නැකිලා නුවන තියෙන නිසා මොකද සතරාපායාදී දුරුගෙතියේ තියෙන භානක බව හොඳටම අවබෝධ කරලා තියෙන නිසා අපි හිතාගෙන හිටියට අපි මෙහෙෙන් මැරිලා ආයෙත් මෙහෙම උපදී කියලා වෙන්නෙ නෑපිනතුි මේසක් වලේ මැරිච්ච කෙනෙක් මේසක්වලේම උපදිනවා කියලා තීරණෙක් කොහෙවත් නෑ. මෙහෙන් මැරිලා සක්කොලවල් දාස් ගානක් එහා පැත්ති තියෙන සක්කොලක නිරේක ඉප දෙන්න පුළුවන්. සාගරයක ඉපදන්නත් පුළුවන් සක්කොලවල් දාස් ගානක්ක ඇත මේසක් වලේම සතරා පාහිප දෙටත් පුළුවන් මෙයින් සක්කොලවල් දහස් ගනන් ලක්ස ගනන් ඇත සක්කොලක දෙව්ලෝක ඉප දෙන්න තුළුවන්. එයින්ද මෙහි මැරිලා මෙහෙම උපදිනවා කියල කතාවක් අපි තුළ නෑ. මැරුණ කෙනෙක් එහෙම සක්වලවල් ගණනාවක් ඇත සක්වොලක ඉපදනොත් සමහරලාට අපි දෙනපින් ඔහුටත් ගණ්ඩ පුළහන්ද කියන කාරණාවක් දන්නෙත් දන්නෙත් නෑ. ඒ නිසා ජීවත් වෙන කාලේ තමන් වෙනුවන් කරගතයතුදේ. තමා විසින්ම කරගෙන තියනක තමයි සතුටට හේතුව. එකද මැරුුණ හමවත් දෙනපින්වත් හම්බෙ ඉන්න කියෙන කරණාවකින්වත් අපිට සතුටු වෙන්න බෑ. ලැබෙන්ඩත් පුළුහන් නොලැබෙන්ඩත් පුළුවන්. එහිෙ තමන්ගේ ජීවිතයේ හැබෑම ස්වාමියයා තමන්ම තමයි. එනිසා මේ ජීවිතයට හොඳ සාධහරණයක් තමන් විසින්ම ඉෂ්ට කරන්න ඕන. ආගේනිසා සඳහන් කලා. නුවනැති කෙනා අධර්මයෙන් කිසිම දියුණුවක් තමන්ට වේවායි ප්‍රාර්ථනා කරන්නේ කියලා. අම්ම නිසාවත් තාත්ත නිසාවත් දරුව නිසාවත් අඹුවනිසාවත් වැරැද් දෙකට පෙළඹෙන් නෑ කවදාවත් නුවනැති පුද්ගලය. භාගිතුන් වහස දේශනා කරනොම ගාතාරත්්දේ. නඉච්චේය අදම්මේය අදම්මේන සමිද්ධි මත්තනෝ නොදැහිමින්. කිසිම සමුරුදයක් නුවනැත්තා ප්‍රාර්ථනා කරන්න නෑ. සසීලවා පං්ඥවා ධම්මිකෝසියා. ඔහු සිල් ඇති නුවන ඇති ධාර්මිකයක් බෞදධන ගණ්ඩුවනේ. තමන් නිසාවත් ධනය නිසාවත් ශරීරාංග නිසාවත් පෞකරන්න නැති කෙනාට කියනවා ධාර්මිකෙක් කියලා. සීලවන්තයෙක් කියලා. නුවනැත්තෙක් කියලා. එතකොට දර්මයේ නුවනැත්තා කියන තැනට එන්ඩ අපිට කොච්චර කල් ජීවිතය කටයුතු කරන්න වීද බුදු දහමේ නුව නැත්තා කියල කියන්නේ න ඇති කෙන කියලා කියන්නේ මේ මේ පන්සිල් ලොලිින්වත් සුරක්්ෂිත වෙන කෙනා පස් පව්වලින් වැලකිච්ච කෙන නුව නැත්ත නැතු උපාදි දෙකත්තු නක් තිබුණ කියලා. ඒතුළින් ලොකු රැකියාවක් කරන කෙනෙක් කියලා වත්මන් සාවාන්‍ය පුහුදුන් සමාජයේ ප්‍රභූ කෙනෙක් කියල පිළිගත්ත කියලා එහෙමට ධර්මයේ නුව නැත්ත කියල නෑ අපිට උපාධකීයක් තිබුණ මැරිලා යන්නේ නිරට නං අපි නුවන නැති කෙනෙක් දක්ෂයා කියල කියන්නේ නිරයෙන් බේරෙන කෙනට නිමක් නැති දුක්කන්දරාවෙන් ආරක්ෂා වෙන කෙන අතම දක්ෂය. නමුත් සාමාන්‍ය ප්‍රතජ්‍යන අපී විශිෂ්වත්ව විභාගයක් පාසුනහම සාමාන්‍ය පෙළ උසස් පෙල පාස වෙලා විශ්ව විද්‍යාලිගිය හම අපි යට තමයි දක්සයි කියල කියන්නේ. නමුත් කුසලේ පැත්තෙන් ඒ අය මොකවොත්ම කරගෙන නෑ හදිසියේ උපාදී අරගෙන එනකොටත් මගදි වාහනයකටවත් යට වෙලා මැරුණු ඒ තාක් ඉගෙන ගත්ත දෙයින් කිසිම ප්‍රයෝජනයක් නෑ නිරේක ඉපදිලා ඉවා වෙඩ පුළුවයි. නමුත් එවන් තාන්න මාන මොකවත්ම නැති වුණටකමක් නෑ මේ උතුම් සේලේ මත පිහිටලා නං ඕහු මැරිච්චගම සුගතියක උපතිනවා. ඒ තමයි හැබෑ මඩුව නැත්තා. නිරේක ඉපදිලා අවුරුදු කෝටි ප්‍රකෝටිගානක් දුක් විදිනවට වඩා. මෙසිල් පද පහට ගරු කරලා. සුගතියට යන්න පුළුහන් හැබැනුව නැත්තිෙක් වෙන කිසිම සහතිකයක් සම්මානයක් නැතිවුනාට කමක් නෑ මේ සිල් පද පහරැක ගන්න පුළුහන්නන් ඔවුන්ට බයි නැතුවනුව නැත්තො කියලා කියන්න පුළුවන් එහමන ධම්මක උපාසක මාත්‍යය බිරිඳ තමන් ගිහි ජීවිතී ටික ටික නවත්ත ගණ්ඩ හදනකොට තමන් ගැන හිතපු නිසා බිරිදත්ත් හැරිය තමන්ට කරගත යුතු යහපත කරගෙන දරුවටත් පිහිට වුණ අන්තිමටේ හසයේ බිරිඳටත් මහාලොකු පිහිටක් පිහිටක් ලැබුණා එමන පිනතින අපි හැම කෙනෙක්ම මේ ලැවිිච්ච උතුම් මනුස්‍ය ජීවිතය තුළේ කවුරුවත් නිසා අකුසල් කරකර සසර මග දික්කරගන්න නැතුව තමන්ට සාධහරණයක් කරගෙන න්ට යහපතක් කරගෙන අනුන්ට යහපතක් කරන්න කටයුතු කරනවන්න ඔහු තමාන්ුව නැත්තා ආංගේකයි ධර්මයේ සඳහන්කලේ හැකි තරන් ආත්මාර්ථකාමිද කියලා ඒ සඳහකලේ ඔය අපි කතා කරන ආත්මාර්ථකාමිත්්‍යය ගැෙන නෙමේ තමන් ලබාගත්ත තමන්ගේ ආත්මයට හොඳ අර්ථයක් සපයන්ට එක ත ආර් ආත්මයට අර්ථයක් කරනවා හැබැයි ඔහු ඔහුට ආදරයේ නිසා ආත්මයට ආර්ථයක් කරගන්නකොට ඔහු නිකම්ම පරාර්ථකාමී කෙනවා. ඔක පැහැදිලි කරන්න පුඩුවන් හොඳම තැන දකින ොවි භංගයි නමුත් ධර්ම දේශනාව කාලය ඉවර වෙලා නිසා දේර්ග වශයෙන් කරුණු සඳහ ව කර. දකින විභංසූතරය සඳහන් කළේ බනාහලාපයැයි කරුණු දන්නව ඇති කියල හිතනෝ. තිසරණයි එක කෑමවේලක් අපිට දෙන්න ලැබුණොත් අනාගත ජීවිත අසංකෙයික මට කෑමහිග වෙන්න නෑ. එතකට තිසරණයි පන්සිලිී තියන මගාව නෙමේ තිසරණයි පන්සිලුවයි තියෙන කෙනෙකුට මම ගිහිල්ල කෑමවේලක් දෙනවා. ඔහුට කෑමවේල දුන්න නිසා මට අනාගත ජීවිත අසකෙයක් එක බිින්දුව. එකසිය හතලිහක බඩිගින්නේ ඉන්න වෙන්නේ වෙන්න නෑ. එතකොට දැ මගේ තියෙන ගුණයක් නිසාද මට එහෙම වෙන්නේ නෑ අර සිල්වත් පුද්ගලයාගේ තියෙන ගුණේ නිසා එතකොට ඔහු සිල් රැක්ක නිසයි මටඒ ලාබේ හම්බෙලා ති එතකොට දැන් ඒ සීලවන්තයා නිකම්ම අනුන්ට යහපතක් කරන කෙනෙක් වෙලා නැදද තමන් ආත්මාර්ථකාමි වෙනකොට අනික්කයට නිකාම පරර්ථය සැලසෙන. අපි මේ කාරණාවක් දේශනාවිවර කරම අපිගේ අපේ ගෙදරක මංගල උත්සවයක් තියෙනවා. අපි එකට ආරාධනා කරලා තියෙනවා එක්දස් එකකට එක්දස් එකින් දාහක්ම පෘතජ්්‍යන සීලවන්තයෝ කියල කියමු. එකන අපිට හොඳදා අයා ආරයන් වහසලට හොඳ නැතිය අපිට හොඳයි අපි ගමේ ගෙදරීමකට හොඳ මනුස්සය කියලක එහෙමයි. ප්‍රතජ්ජන සීලවන්තයකුට කෑමවේලක් දුන්නහම අපිට ලැබෙන්නේ අනාගත ජීවිත ලක්ෂක විපාක ලැබෙනවා බඩිගින්න ඉල්ලවෙන්නේ අනාගත ජීවිත ලක්සයක්ම කෑම ලැබෙනවා එතකොට එක්දස් එකට අපි ආරාධන කරලා තියෙනවනි මේ එක්දස් එක් දෙනාගෙන් එක් කෙනෙක් තිසරණයි පන්සිලයි තියෙන කෙනෙක් දාහක්ම ප්‍රතජ්ජන සීලවන්ත එතකොට ඒ දාහට කෑම දුන්නහම එක් කෙනෙකුගෙන් ලක්ෂේ ගානේ ලක්සේ දාහෙන් ගුණ කර හම එකයි බිඳු කී කියකෙයිද ලක්සේ දාහෙන් ගුණරහම එකයි බිදුු අටයි එතකොට දාහකට කෑම දුන්නහම මට අනාගත ජීවිත එකයි බින්දු අටක බඩිගින් ඉන්න වෙන්නේ නෑ ඇතන එක් දහස් එකක් ඉන්නවනේ එක් වෙනිය තිසරනයි පන්සිිලි තියෙන කෙන. එයාට තනියම කණ්ඩ දුන්න නිසා එයාට වෙන ඒ පුද්ගලයාල්ලඟ සීලයේ තියෙන නිසා අනාගතයේ මට එකයි බින්දු එකසිය හතලිහක කෑමහිග වෙන්න නෑ. එතිකොට දාහකට කණ්ඩදී ලැ එකයි බිඳු අටයි තනි පුද්ගලයට සිල්ුවත් කෙනට කණඩදිී ල එකයි බින්ඳදු එකසිය හතලිහැයි. එතිකට තමන් සිල්ුවත් වඩ වෙඩ. අනුන්ට කොච්චර යහපතදක් වෙනවත. මව්පියූ සිල්වත් වෙනකොට දරුවන්ට යහපතක් වෙනවා. දරූ සිල්ුවත් වෙනකොට මව්පියන්ට යහපතක් කරන්නත්පුන්. මේ ආදී වශයෙන් මේ සීලය ගුණේ තුළ මේ සසරාපට තියෙනෙ පුදු මරැකවරනෑ. එනං දම්මික කියන මේ තරුණ උපාසක මහත්මයා. දරුවයි බිරිඳයි අත්හැර ලගිහිල්ලා. තමන්ගගේ ජීතයට අර්ථයක් කරගෙන ඒ දෙන්නටත් යහපතක් කලාා. අපිත් ඉස්සරලා අපේ ජීවිතයට යහපතක් කරගෙන ඉට පස් අපිට අනුන්ට යහපත කරන්න පුළුවංකමතියෙනවා. අපි අපට යහපතක් කරගන්න අතරෙම අනුන්ට අපි නිසාව මහා යහපතක් උදවිෙනවා. අං නිසා මෙතන සඳහන් කළේ. තමන් නිසාවත් අනුන් නිසාවත් අකුසල් නොකර කුසලයෙන්ම ජීවිතය පෝෂණය කරලා තමන්වත් සුගතියට පාරහදාගෙන අනුන්ටත් සුගතියට මඟ පෙන්වන්න පුළහන් සත්පුරුෂයෙක් වෙන්න කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. දම්මිකේසේ කෙනෙක් වුණා. අපිටත් එහෙම කෙනෙක් වන්නඩ පුළුහන් විච්ච දවසට බොහෝම සතුටින් මෙලොවත් කරන්න පුළුවහන්. සතුට සිතින් සනහවෙවී මරුතුරුලට යඩ පුළහංකම තියෙනවා. කොච්චර ෑඩුවත් මැරෙනපි. හිනා වෙලා මැරෙන්ඩ පුළ හන්නන් අපි අපටත් ලෝකයායටත් යහපතක් කරපුගෙනේ. මේ උතුම් ජීවිතයේ එතෙන්ට පෝෂණය කරඩ තුනොරුවන්ගේ අනන්තාාශිරවාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාවේවා කියෙන ආශිරවාදි කරනවා පනතුන අද්ද ධර්ම දේශනාවී දායකත්වය දරනොහ අංකා අටසියාසූ අතරෙන් කී ඔබවත්ත හෙයි අන්තුරුව නිවසේ පදිංචි ඩම් සනත් කුමාර තිලකරත්න මහත්මා සහ සුබෝධී මදුෂාණී මහත්මිය යු.වී කමලාවතී මෑණියන් ඇතුළු පවුලී සියලු දෙනා විසින්. උතු මරමුණු කීපයක් සෙහිපත් කරනවා විශේෂයෙන් පුුණ්්‍යානු මෝදනා කරනවා අප දෙදෙනගේ නමින් මේ පරුලෝගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් හට. මේ පින් අනුමෝදන් වේවා කියල පුුණ්‍ය අනුමෝදනක් කරනවා ඊට අමතරව ඩ දිලංසා සෙතුම්ලි දියණියගේ දාසේවඳ ජන්මදිනය වෙනුවෙන් දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දිලසා සෙතුම්ලි දියණයට වි්‍යභාග කටයුතු සාර්ථක කරගැනීම සඳහා රත්නත්‍ර ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීමත්. දේනියගේ සියලු සංසාරගත කරුම දෝෂ ජීවිතේයට බලපෑම් කරනවන ඒ කරදර බාධක රත්නත්‍ර ආශිරුවාදයෙන් දුරුුවී දේර්ගායුෂ ලැබේවා කෙන ආශිරර්වාද කරනවා. සහභාගී වුණු සියලු පින්නතුන්ට උතුම් ධර්මාවබෝධය පිණිස මේකු සල් හේතුවේවා. සහභාගි වූ සියලු දෙනාගේ නමින් මේ පරලෝගේ සියලු ඥාතීන්ටද මේරැස් කරගත්ත උතුම් සද්ධර්මදා නානිසන්සේ හේතුවේවා කියල පුුණ්්‍ය අනුමෝදනා කරනවා. සනත් කුමාර තිලකරත්න මහත්ම ඇතුළු පෞුලේ පින්වත් පිරිස. පින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා. ආශිර්වාදකළ දීනිය ඇතුළු සියරු දෙනනාටම රත්නත්‍රයේ ආශිරුවාදයෙන් නිෙදුප නිරෝගි භාවේ චිරජීවනය ලබේවා. හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවෙඩ භාග්්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකාසර්ස හාච බුම්මත් හාදීවානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදිි වාචිරංගක්කං තුලෝක සාාසන. දේ වූ වස්සතු කාලී නේ සස්්‍ය සම්පත්්ති හේතුචෙ පිතෝ භවතුළු කෝචරාජ භවතු දගංමිකු.